අයිබෝවන් හරිතේ හරියටම කියන එනසියත ටීවී රාත්‍රී පුවත් විකාශය සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථමයෙන් සිරස්තල ශ්‍රී ලංකාවට එරෙහිව ජිනීවා මානව හිමිකම් කොමිසමේදී එල්ලවී ඇති චෝදනාවන්ට ඇමති දිනේෂ් පිළිතුරු දෙයි ශ්‍රී ලංකාවට පැමිණි පාකිස්තාන් අග්‍රාමාත්‍යවරයා සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා අතර ද්විපාර්ශ්වීය සාකච්ඡා දෙරට අතර අවබෝධතා ගිවිසුම් පහකටත් අත්සන් තබයි පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිෂන් සභා වාර්තාවේ පිටපතක් කථානායකවරයාට රන්ජන් නිසා පාර්ලිමේන්තුව උණුසුම් වෙයි විරෝධතාවයක නිරත සෞඛ්‍ය සේවකින් පිරිසක් සෞඛ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රයට බලෙන් ඇතුළු වෙයි පොලිසිය සහ විරෝධතාකරුවන් අතර උණුසුම් තත්ත්වයක් කොවිඩ් මර්ධන එන්නත අගමැති සහ ජනපති ලබා ගනි කෙහෙලිය කියයි කොවිඩ් වැළඳී සුව වූ සුව ඇමතිනිය රාජකාරිය අරඹයි කොවිඩ් වසංගතයේ රට තුල මෙතෙක් පාලනය වී නැහැ ශ්‍රී ලංකාව තුල විවාහ මංගල පොකුරේ කොවිඩ් ආසාදිතින් 7000 ඉක්මවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමේ සභාපති කියයි මෙන්න අප වෙත දැන් ලැබුණු විශේෂ පුවතක් මීට සුළු මොහොතකට පෙර විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසිවාරයේ අන්තර්ජාල තාක්ෂණය ඔස්සේ අමතුරු ලැබුවා මැඩම් ප්‍රෙසිඩන්ට් මැඩම් හයි කමිෂනර් ඩිස්ටිංග්විෂ් ඇම්බැසඩර්ස් ලේඩීස් ඇන්ඩ් ජෙන්ටල්මන් ඇස් ඇයි ඇඩ්‍රස් යූ ටුඩේ ද ඔෆිස් ඔෆ් ද හයි කමිෂනර් ෆෝ හියුමන් රයිට්ස් has published a report on Sri Lanka accompanied by an unprecedented ma oba matane me avasthavedi manahimi kampili banda mahakomisaris karyalaya siya warthawa pilibandawa min pera kisida nokala karya pracharaka vyaparayak samaga Sri Lankawa pilibandawa warthawa prakashayata pat karala thiyenawa dashaka thunaka gatumakin Sri Lankawe virodhara trivida hamudawa 2009 edi LTT samvidhanaye yudume washen akarmanya kala Sri Lanka rajaya katiyudu kale loke kruratama bedumwadi trastavadi samvidhanen siya ekiya rajyat swairitya ha bahumika akandatawayat araksha kirima peridari karagena නායකින් දෙදෙනෙකු ඝාතනය කළ එනම් ශ්‍රී ලංකාවේ දුහුරේ දරමින් සිටි ජනාධිපතිවරයෙකු සහ දේශ සීමාවෙන් ඔබට සිය ත්‍රස්තවාදී ව්‍යාප්ත කරමින් ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍යවරයෙකු ඝාතනය කළ ලෝකේ එකම ත්‍රස්තවාදී සංවිධානය LTT සංවිධානයයි ත්‍රස්තවාදී අවසන් කිරීමෙන් සියලු මානව හිමිකම් අතරින් වඩාත් උතුම්ම අයිතිය වන ශ්‍රී ලංකාවේ සිංහල දෙමළ සහ මුස්ලිම් යන සියලු රටවැසියන්ගේ ජීවත් වීමේ අයිතිය තහවුරු කළා එසේ තිබියදීත් ආධිපත්‍යවාදී බලවේග ශ්‍රී ලංකාවට එරෙහිව අසත්‍ය කරුණු වලින් සමන්විත යෝජනාවලියක් ගෙනීමට එක්ව කටයුතු කළ අතර අද දවසේ පවා ශ්‍රී ලංකාව සමග සිටින මිත්‍රශීලී රටවල උපකාරයෙන් එය පරාජයට පත් කරලා තියෙනවා. හුදෙක් දේශපාලන අභිප්‍රායන් පෙරදරි කරගත් තවත් යෝජනා ඒ කවුන්සිලයේ ඉදිරිපත් කර තිබෙනවා. ඒ හැම අවස්ථාවකදීම ඒවයි ඇති ක්‍රියාපටිපාටි පිළිබඳව අභියෝගයන් මෙන්ම එවැනි ක්‍රියාවලීන් නිසා එක්සත් ජාතීන්ගේ සියලු සමාජික රාජ්‍යන්ට බලපාන භයානක පූර්වාදර්ශයක් ඇතිවිය හැකි ආකාරයෙන් ශ්‍රී ලංකාව පෙන්වා දුන්නා. 2015 දී ශ්‍රී ලංකාවේ බලයට පත් වූ රජයේ මානව හිමිකම් කවුන්සිලය තුළ පෙර නොවිරු ආකාරයකින් අපේම රටට එරෙහිව ඉදිරිපත් जनाधिपति गोटावे राजपक्ष जनता මේ කවුන්සිලයේ 43 වැනි සැසිවාරයේදී ශ්‍රී ලංකාව යෝජනාවට සමනුග්‍රාහකත්වයේ දැක්වීමෙන් ඉවත් වන බව මම ප්‍රකාශයට පත් කළා. මේ කවුන්සිලයේද ඇතුළුව එක්සත් ජාතීන්ගේ පද්ධතිය සමග ශ්‍රී ලංකාව තවදුරටත් කටයුතු කරනු ඇති බවත් මම එම අවස්ථාවේදී ප්‍රකාශ කළා. පවත්නා යාන්ත්‍රණයන් දිගටම පවත්වාගෙන යාම ශ්‍රේෂ්ඨ අධිකරණයේ විනිශ්චයකාරවරයෙකුගේ ප්‍රධානත්වයෙන් විශේෂ පරීක්ෂණ කොමිසමක් පත් කිරීම, දරණීය සංවර්ධන ඉලක්ක ළඟා කර ගැනීම, ඉඩම් ආපසු ලබා දීමේ ප්‍රගතිය, බිම්බොම්බ ඉවත් කිරීම හා නව ජීවනෝපාය මාර්ග ඇති කිරීම
වැනි ශ්‍රී ලංකාව විසින් ඉටු කිරීමට පොරොන්දු වී ඇති බැඳීම් ක්‍රියාවට නැංවීමේ ප්‍රගතිය මෙන්ම විස්තරාත්මක යාවත්කාලීන තොරතුරු 2020 දෙසැම්බර් මාසයේදී මෙන්ම 2021 ජනවාරි මාසයේදීද අප මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලයට සපයා දී තිබෙනවා කිසිදා පෙර නොවූ ආකාරයේ ලෝක ව්‍යාප්තිය වසංගතයක් හමුවේ මේ අවස්ථාවේදී අවශ්‍ය වන්නේ කවුන්සලයේ තුලින් මතුවන දැඩි ද්වේෂයට හා ක්‍රෝධයට වඩා එකමුතුකම ඉහත දක්වන ලද කරුණු සලකා බලමින් කවුන්සලයේ විසින් මේ යෝජනාව ප්‍රතික්ෂේප කොට සමාප්තියට ගෙන යුතුයයි අපි දැනුම් දී සිටිනවා බුදුරජාන් වහන්සේ වදාළ දහමින් උපුටා දක්වමින් මාගේ ප්‍රකාශය අවසන් කිරීමට කැමැති සියලු සත්වයෝ නිදුක් වෙත්වා සියලු සත්වයෝ නිරෝගී වෙත්වා සියලු සත්වයෝ සුවපත් වෙත්වා May I conclude quoting the words of Lord Buddha සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වේවා සුවපත් වේවා May all beings be safe May all beings be free from suffering May all beings be well and happy දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා අද පස්වරුවේ දිවයිනට පැමිණියා මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා අතර දීපාර්ශික හමුව අද පස්වරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්ුණා पाकिस्तान अग्रामात्य इम्रान खान महता देदिन निल संचारयक संधा अद पस्वर्वे बंडार नायक जात्यांतर गुवांतुटुपलीन दिवैनट लंगावुना अग्रामात्य महिंद राजपक्ष महता विसेन पाकिस्तान अग्रामात्य वर्या इता उनुसुम आयुरिन पिलिगत अतर सिय निल संचारय सनिटुहन करमेन विशेष सटहनक तैबीमटद पाकिस्तान अग्रामात्य वर्या एक बुना पाकिस्तान अग्रामात्य इम्रान खान महता वेत हमुदा उत्तमाचार पैवत्वीम सिदूने इन अनतुरुवाई पाकिस्तान अग्रामात्य इम्रान खान महतागे देदिन निल संचारे अतरतुर अरलियगह मंदिरे पेवती द्वीपार्षिक नियोजित हमुव इन्नानतुरुव आरंभ वुना सिया आराधनीय पिलिगनमिन कोविड-19 अवधानमे अतुलु विशाल अभियोगमंते उवद पाकिस्तान अग्रामात्यवरया इता मित्रशीलीव श्रीलंकावट पेमिनीम अग्रामात्यवरयागे ऐगयुमट लक्वुना मेम संचारय दशक देककट पेर अभियोग हमुवे पाकिस्तानी जातिक क्रिकेट कंडायमट नायकत्वे दुन आकारे नायकत्व गुणांग पिलिबिमु करवन बवई अग्रामात्यवरया संधान कले සර ගණනාවක දේශපාලන ක්‍රියාකාරීත්වය තුළින් පොදු ජනතාව බලය ලබා දී පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා ඉහළට ඔසවා තබූ ආකාරය තමන් නිරීක්ෂණය කළ බවත් බිමට්ටමේ සහ අඩවර ප්‍රසාද සහිත ජනතාව සවිවල ගැන්වීම උදෙසා වූ ජනතා කේන්ද්‍රීය පාලනය සිය ආණ්ඩුවේ ප්‍රතිපත්ති හා එකිනෙක බැඳී පවතින බවත් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළා දෙරට අතර පවතින සම්බන්ධතාව මේ වන විට බොහෝ ශේෂ්ත්‍ර දක්වා ව්‍යාප්තව තිබෙන නමුත් ද්විපාර්ශ්වික සහයෝගීතාවයේ තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා විශාල පරිශ්‍රමයක් දැරිය යුතු බවයි අග්‍රාමාත්‍ය इस्लामीय जनरजे सह श्रीलंका प्रजातंत्रवादी समाजवादी जनरजे अतर अवबोधता गिविसुम श्रीलंका आयोजन मंडले सह पाकिस्तान इस्लामीय जनरजे आयोजन मंडले अतर सहयोगिताव पिलिबंद अवबोधता गिविसुम श्रीलंका प्रजातंत्रवादी समाजवादी जनरजे कार्मिकता आयतने सह पाकिस्तान इस्लामीय जनरजे कराची विश्वविद्यालय अतर अवबोधता गिविसुम कोलंब कार्मिकताक्षण आयतने सह इस्लामाबाद कॉमसेट्स विश्वविद्यालय अतर सहयोगीतावे सह कोलंब विश्वविद्यालय सह पाकिस्तानी लाहौर आर्थिक विद्यालय अतर अवबोधता गिविसुम यान गिविसुम इटेतुला इट दिनेदी पाकिस्तान अग्रामात्यवरया जनाधिपति गोटाबे राजपक्ष महताद हामुवीमट नियमिताई පාස්කෝ ඉරිදින ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් විමර්ශනය සිදු කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාවේ පිටපතක් අද පාර්ලිමේන්තු කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත බාර දී තිබෙනවා. එම වාර්තාවේ පිටපත මන්ත්‍රීවරුන්ගේ පරිශීලනයේ උදෙසා පුස්තකාලයේ තබා ඇතිවව කතානායකවරයා අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා. මේ අතර දැනට බඳනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා පාර්ලිමේන්තුව වෙත කැඳවීම සම්බන්ධයෙන්
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කර සිටීම හැබේ අද දින පාර්ලිමේන්තු සභාවාරයේ තරමක උණුසුම් වාද විවාද ඇති වුණා. පාස්කු ඉරිදා එල්ලබු ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාවේ පිටපත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් ඒ මහතාගේ නීති කටයුතු අධ්‍යක්ෂ ජෙනරාල් හරිගුප්ත රෝහණදීර මහතා විසින් අද පෙරවරුවේ කතානායක මහින්දයාපා අබේවර්ධන මහතා වෙත බාර දීම සිදු කෙරුණා. අරඤ්ඤන් රාමනායක මැතිතුමාගේ ජීවිතයට පොඩි අස්වාදයක් මේ ආණ්ඩුව වග කියන්නට ඕන. මේ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකතුමාට ඕන ඕන විදිහට නැගිටලා කතා කරන්න බෑ. කරුණා කළ මේ සම්ප්‍රදාය හදන්න එපා. කතානායකතුමා තීන්දුව දුන්නා සති 3ක් ඇතුළත ඒක දිග විවාදයක් ගිහලා පිළිතුරක් දුන්නා පාර්ලිමේන්තුවට කැඳවීම පිළිබඳව තීන්දුවක් ලබා දෙනවා කියලා. අදටත් ඒ තීන්දුව නැහැ. ප්‍රේමලාල් ජයසේකර මැතිතුමාව ගෙන්නනවා නම් පාර්ලිමේන්තුවට රංජන් රාමනායක මැතිතුමාව ගෙන්නන්න ඕන. ඒක අපි අවධානය යොමු කරන්නේ ඔබතුමාට පුටුව බාර දීලා පැනලා යන එක. ගරු කතානායකතුමා මේ පුටුවෙන් නැගිටලා ගියේ පැනලා යන්න නෙමෙයි. නොදන්න කාරණාවෙන් කතානායකතුමාට අපහාස කරන්න එපා. රංජන් රාමනායක මැතිතුමාව හෙට දවසේ පාර්ලිමේන්තු ගෙන්නනවද නැද්ද? දැන් උත්තරේ කතානායකතුමාට අපි යොමු කරන්නම් ඒක. එතන සභාවේ වැඩ කඩා කප්පල් ගන්න එපා. විපක්ෂ නායකතුමා ඔබතුමා වගකීමෙන් කටයුතු කරන්න. වගකීමෙන් තමුන්නාන්සේ කටයුතු කරන්න. මේගොල්ලෝ තර්ජනය කරනවානේ. කවදාක්වත් පාර්ලිමේන්තුව මේ විදිහට හසිරෙන්නේ නැහැ. විපක්ෂ නායකවරේ. කුඩුකාරෙන්ට විරුද්ධව තමයි රංජන් රාමනායක නැගීවිදී. අපිට බරපතල සැකයක් තියෙනවා රංජන් රාමනායක අන්දනාගාරය ඇතුලේ සූක්ෂමව ඝාතනය කරන්න සාස්මක් තියෙනවා කියලා අපිට දැන් අපි බලන් ඉන්නවා මේ සාස් කොමිෂන් වාර්තාව මේ සභාවට ගේනකම්. එතුමා හිටියේ 10 දෙනෙක් සමග ඉතාම පහසුවෙන් රූපවාහිනියක් එක්ක ඉතාම හොඳින් හිටියේ. මෙතුමන්ලා කියවනේ ජීවිත තර්ජනයක් කියනවා. එතුමාව අපි තනි සෙල්ලයකට දැන් දාලා තියෙනවා. කිසිම ජීවිත තර්ජනයක් නැහැ. ලොහන් රත්නත් මැතිතුමාගේ මම ඉල්ලීමක් කරනවා. වැලිකඩට මාරු කරලා දෙන්න. වැලිකඩ බන්ධනාගාරය තමයි අනාරක්ෂිතම බන්ධනාගාරය. මම එතුමාගේ ජීවිතය පිළිබඳව වගකීම මම වාර ගන්නවා. රත්වත් මහත්තයා කිව්වා එලිකඩ බන්ධනාගාරය ඉතාම අනාරක්ෂිතයි කියලා. ඒ කියන්නේ එතුමත් පිළිගන්නවා බන්ධනාගාරය අනාරක්ෂිතයි කියලා. පාස්කු කොමිෂන් වාර්තාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දෙනවා කියලා. ඇයි ඒ වාර්තාව නැත්තේ? කොයි හරි කොළ ගලවනවද? කොළ මූට්ටු කරනවද? අලුතෙන් පාස්කු පාරේ හදනවද? හැමදාම කතානායක තුමාට අපහාස කරනවා. එයාත් මගේ නම කියනවා. මේකේ තේරුමක් තියෙනවා, සාධාරණයක් තියෙනවා. බැක් සයිඩ් යන කතා කරන්න පාර්ලිමේන්තුව ආවේ නෑ. හෙට රංජන් රාමනායක මැතිතුමාව ගෙන්නන්න මේ කැත වැඩේ කරන්න නැතුව. ඔබතුමාගේ චෝදනාත්මක ප්‍රකාශ සියල්ල මම අහගෙන හිටියා. ප්‍රේමලාල් ජයසේකර මැතිතුමා අපිට කැඳවන්න සිද්ධ වුණේ එතුමා පිළිබඳ නීතිමය උපදෙස් අරගෙන. විපක්ෂයට තේරෙන්නේ නෑ, උදාහරණ සහිතව පැහැදිලි කරේ නැත්තම්. ඕලෙවල් නෑනේ. රංජන් රාමනායක මැතිතුමා වරදකාරයක් කළේ සුප්‍රීම උසාවියේ රජතුන් කට්ටුවක් මගේ. අපේ රටේ අද තියෙන නීතිය හැටියට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවකට විරුද්ධව අපැලක් ඉදිරිපත් කරන්න තැනක් නෑ. ඔබතුමා මන්ත්‍රීවරු දෙපළකට දෙආකාරයකට සැලකන්නේ. ඒක වැරදි. අපි අද බලාපොරොත්තු වුණා පාස්කු ප්‍රහාරය පිළිබඳව වාර්තාව මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි කියලා. ඉතින් හරි ඒක දෙන්න ඉඩ දෙන්නේ නැහැ නේ ඔබතුමා. මම කතානායකතුමාගේ ඉල්ලීමක් කරනවා. මේ හැසිරෙන උන්ගේ ඕලෙවල් නෑ. කරුණාකරලා මේ පාර්ලිමේන්තුවේ ඕලෙවල් පාස්ුන් කවුද? ඕලෙවල් ෆේල් කවුද කියලා ඔබතුමා කියන්නේ. පාස්කු ප්‍රහාරය පිළිබඳව කතා කරන්න කිසිම සදාචාරාත්මක අයිතියක් නැහැ අරින්ට. 300ක් මරණකම් ඉඳලා ගෙදර ගිහිල්ලා බුදිය ගත්තා. මගේ නම අරින් නෙමෙයි අදත් කියනවා හරින්. මගේ අධ්‍යාපන සුසුකයි මම හෙට සභාගත කරනවා. ලංසකින් ඉල්ලීමක් කරනවා අධ්‍යාපන සුසුකයි සභාගත කරන්න. අපි විශ්වාස කරනවා ඔබතුමා මේ පාර්ලිමේන්තුවේ 225ම සාධාරණත්වය ඉෂ්ට කරයි කියලා. දැන්ට තියෙන ව්‍යවස්ථාව අනුව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවට එරෙහිව අපලක් කරන්න දාන්න බෑ. ඒ තීන්දුව අවසානාත්මකයි. ඒ නිසා රංජන් රාමනායක මැතිතුමාගේ දැන් තියෙන ස්ටේටස් එක එතුමා හිරකාරේ. දැන් මේ පිළිතුරු දෙන්න ඉඩ අරින්න මට. පාස්කු ප්‍රහාරය පිළිබඳ වාර්තාව ඒක ඉදිරිපත් කරනවා. විපක්ෂ නායකතුමා චෝදනාවක් කළා මට මම පැනලා ගියයි කියලා. මම පැනලා ගියේ ඒ වාර්තාව බාරගන්න. වාර්තාවේ මට පිටපත් ටික ලැබුණේ නෑ තාම. පිටපත් ටිකට හෙට උදේ වෙනකොට ලැබෙනවා. මට ලැබුණු පිටපත මං දැන් පුස්තකාලේ තියෙනවා. ඔබතුමාලා ඕන කෙනෙකුට ගිහිල්ලා මේ ටික ගෙනකොට ගිහිල්ලා පරිශීලනය කරන්න පුළුවන්. අර දේශපාලන පරිගණීම් පිළිබඳ කොමිෂන් වාර්තාවත් මේකටම සභාගත කරනවා. මට ලැබුණොත් මං ඔය ආකාරයෙම ඉදිරිපත් කරනවා. රංජන් රාමනායක මැතිතුමාගේ ප්‍රශ්නේදී ඔබතුමාලා උසාවිය කළ යුතු තර්ක මෙතනදී කරලා තියෙනවා. ඉතින් ඒක උසාවියට ගිහිලා කරන්නේ නැතුව මෙතෙන් තර්ක කළා ඒ තීන්දුව ගන්න බෑ. අපිට නිශ්චිත නියෝගයක් එනතුරු රංජන් රාමනායක මැතිතුමා සභාවට කැඳවීමට නොහැකි බව මං කරුණාවෙන් දන්වනවා. ඉල්ලීම් 11ක් මුල් කරගනිමින් ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය විසින් අද කොළඹදී විරෝධතාවයක නිරත වුණා. විරෝධතාකරුවන් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ඇතුල් වීමට උත්සාහගත් අවස්ථාවේදී විරෝධතාකරුවන් සහ පොලිසිය අතර උණුසුම් තත්ත්වයක් හටගත්තා. ඉල්ලීම් 11ක් මුල් කරගනිමින් ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය
අද පෙරහුරුවේ කොළඹ ජාතික රෝහල අසලින් විරුද්ධ ව්‍යාපාරයක් ආරම්භ කළා. වසර ගණනාවක සිට සිය වෘත්තීය පවතින ගැටලු මෙන්ම වර්තමානයේ පවතින වසංගත තත්ත්වයේ ඇති වූ ගැටලු හමුවේ මෙම ඉල්ලීම් ඉදිරිපත් කර තිබු බවයි ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමයේ පවසන්නේ. මේ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යවරයා සෞඛ්‍ය අමාත්‍යංශය සහ අදාළ බලධාරීන් දැනුවත් කිරීමට කටයුතු කළද ඊට නිසි ප්‍රතිචාර නොලැබීම හේතුවෙන් අද දින ඔවුන් මෙම විරෝධතා ව්‍යාපාරය ආරම්භ කර තිබෙනවා. කොළඹ ජාතික රෝහල අසල සිට විරෝධතාකරුවන් සෞඛ්‍ය අමාත්‍යංශය අසලට පැමිණ තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යංශ පරිශ්‍රය තුලට ඇතුළු වීමට නොහැකි වන ආකාරයට පොලිසිය එම ස්ථානයේ ආරක්ෂාව තර කර තිබූ අතර විරෝධතාකරුවන් එය නොතකා සෞඛ්‍ය අමාත්‍යංශ පරිශ්‍රය තුලට ඇතුළු වුණා. ඔයාලගේ ඉල්ලීම් වලට ඔක්කොම සාකච්ඡා ලෑස්ති කරලා දෙන්න අහලා දෙන්නේ නැහැ. ඒක අහලා දෙන්නේ නැහැ. ඒ අවස්ථාවේ පොලිසිය සහ විරෝධතාකරුවන් අතර ඇති වූයේ දැඩි උණුසුම් තත්ත්වයක්. රැකියා ලක්ෂයේ වැඩසටහන යටතේ බඳවා ගනු ලැබූ පිරිස් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවට අන්තර්ග්‍රහණය කර නොමැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අනුබාධිත වෘත්තීය සමිති සම්මේලනයේ නියෝජිත හමුවේදී. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අනුබද්ධ වෘත්තීය සමිතිය සම්මේලනයේ නියෝජිත හමුවක් අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා. එහිදී රැකියා ලක්ෂ්‍ය වැඩසටහන යටතේ බඳවා ගන්න ලැබූ පිරිස් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවට අන්තර්ග්‍රහණය කරන්නේ යයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා. මෙම රැකියාලාභීන් ස්ථිර සේවකින් ලෙස සෞඛ්‍ය සේවයට ඇතුළත් කරගන්නා බවට පතුරවා හැර ඇති මතය මුළුමනින්ම වැරදි බවයි මෙහිදී ජනාධිපතිවරයා අවධාරණය කළේ. රැකියා ලක්ෂ්‍ය වැඩසටහන පහළම ආදායම් ස්තරයට අයත් පවුල්වලින් තෝරා ගන්නා පිරිස් රැකියා නියුක්ත කොට ඔවුන් දෙලිදුකමින් මුදා ගැනීම අරමුණු කරගෙන තිබෙනවා. ඊට බඳවා ගන්නු ලබන්නේ විධිමත් අධ්‍යාපන හෝ වෘත්තීය සුදුසුකම් හෝ නිපුණතා හෝ නැති අය පමණක් බවත් තෝරාගත් පිරිස්වලට රෝහල් පාසල් සහ විවිධ රාජ්‍ය ආයතනවල ශ්‍රමිකයින් පවිත්‍රතා කම්කරුවන් සහ යන්ත්‍රෝපකරණ හසුරන්නන් ආදී වශයෙන් පුහුණුව ලබා දෙන බවයි ජනාධිපති මාධ්‍යංශය පවසන්නේ. පුහුණුවෙන් පසු ඔවුන්ට ඒ ආයතනවල ස්ථිරපත්වීම් ප්‍රදානය කිරීමට නියමිත අතර එසේ වුවද ඔවුන් සෞඛ්‍ය සේවයට අන්තර්ග්‍රහණය කිරීමක් සිදු නොවන බව ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා. විශාල අය බරක් තියෙනවා අපිට කඩා වැටුණු ආර්ථිකයක් එක්ක අපි රට බාරගත්තේ. අපි ඒක දැනගත්තා. හැබැයි අපි ළඟ පැහැදිලි වැඩසටහනක් තිබුණා. ඒක අපේ ප්‍රතිපත්ති මාලාවෙත් අපි පැහැදිලිවම රටක් ඉදිරියට ගෙනියන ක්‍රමවේදයක් එක තමයි අපි රට බාරගත්තේ. අවාසනාවකට වගේ ලෝකෙම ආර්ථික වශයෙන් සාමත්ම පහසු තත්යකට පත් වෙන මේ කෝවිඩ් වසංගතය ආවා. තමුන්නාන්සේලා දන්නවා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා වෘත්තිකයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සෑම විටම සටන් කළා. තමාගේ
පාලන කාලය තුලදී ඒ ප්‍රතිපත්තිම තමයි අපි ඉදිරියට ගෙනියන්නේ වෘත්ති සමිතී අයිතිවාසිකම් ලබා දෙන්නටත් ඔවුන්ට යොමුකම් දෙන්නටත් ඔවුන්ගේ සහයෝගය සෑම විටම රජය පාලනයේ ගෙනියා යෑමේදී ලබා ගැනීමටත් අපි ඉදිරියට ක්‍රියා කරනවා COVID-19 වෛරසය ආසාදනයේ වී මෙරට සිදු වූ තවත් මරණ තුනක් පිළිබඳව අද රාත්‍රියේදී වාර්තා වීමත් සමග මෙරට සමස්ත COVID මරණ සංඛ්‍යාව 453 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයාද COVID එනත ලබාගෙන ඇති බවයි අමාත්‍ය කේලිය රඹුක්වැල්ල මහතා අද කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වමින් ප්‍රකාශ කළේ. COVID-19 වෛරසයේ මර්ධනය කිරීම සඳහා ලබා දෙන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එනත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද ලබාගෙන තිබෙනවා. කැබිනට් තීරණ දැනුම් දීම සඳහා අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවේදී අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කර සිටියේ. අපේ අගමැතිතුමා සහ ජනාධිපතිතුමා මේ එනත කවදද ගන්න බලාපොරොත්තු වෙන්නේ? අරගෙන දෙන්නේ. එසේම ඉන්දියාවේ සීරම් ආයතනයේ වෙතින් ඍජු ප්‍රසම්පාදනයක් ලෙස ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත් මිලියන 10ක් ඇමරිකානු ඩොලර් මිලියන 52.5ක මුදලකට ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් මිලදී ගැනීම සඳහාත් එංගලන්තයේ ඇස්ට්‍රාසෙනිකා ආයතනයේ විසින් නිෂ්පාදනය කරනු ලබන COVID-19 එන්නත් මිලියන 3.5ක් මිලදී ගැනීම සඳහාත් ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් එම ආයතනය සමග ගිවිසුමකට එළඹීම සඳහා වැඩබලන සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවන්ට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. උත්සව ශාලා හිමිකරුවන්ගේ සංගමයේ විශේෂ වැඩමුළුවක් ජායල ප්‍රදේශයේදී ඊයේ දින පැවැත්ුණා. එම අවස්ථාවට උත්සව ශාලා හිමියන් එහි නිලධාරීන් හා සෞඛ්‍ය ශාස්ත්‍රයේ නිලධාරීන් ඇතුළු පිරිසක්ද එක්ව සිටියා. එම අවස්ථාවට එක්වමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා මෙලෙස අදහස් පළ කළා. කොවිඩ් 19 මේ වෙද්දි රට තුල පාලනය වෙලා නැහැ කියන එක තමයි අපිට පේන්න තියෙන්නේ. පාලනය වෙලා නැහැ වගේම කොවිඩ් 19 දැනට තියෙන තැන අපි ඉන්නේ කොතනද කියලා අපිට අවබෝධයක් ගන්න පුළුවන් විදිහේ දත්ත විශ්ලේෂණයක් මේ රට තුල වෙන්නේ නැහැ කියන එක තමයි අපිට පේන්න තියෙන්නේ. විශේෂයෙන්ම අපි දැන් පසුගිය සතියේ විතර රෝගීන් 1000 ආසන්නයට ආසාදිතව යනවා. අනිත් පැත්තෙන් අපි දැක්කා ආසන්නම දින ටිකේ 500 ආසන්නේ රෝගීන් විචලනය වෙනවා. එතකොට අපි රටේ මහජනතාව සහ රටේ තීරණ ගන්න තීරක බලවේග මේ ආසාදිතයින් සංඛ්‍යාව මත පදනම් වෙලා තමයි තීරණ ගන්න. ඒ වගේම අපි ඇයි දැන් උත්සව ශාලා සම්බන්ධව මෙච්චර අපි අවධානය යොමු කරන්න කියන කාරණේ සම්බන්ධව පොඩි පැහැදිලි කිරීමක් කරොත් මේ විවාහ මංගල උත්සව ආශ්‍රිතව පොකුරු නිර්මාණය වෙලා ආසාදිත වාර්තා වෙලා තියෙනවා. එකතුව ගත්තාම 7257ක් මේ අතර කොවිඩ් වෛරසය ආසාදිතව ප්‍රතිකාර ලබා ගැනීමෙන් පසු පූර්ණ සුවය ලැබූ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍ර වන්‍යාරච්චි මහත්මිය අද දින සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් සමග පවතින කොවිඩ් වසංගත තත්ත්වය සහ වෛරස් මර්ධන වැඩපිළිවෙළෙහි ප්‍රගතිය මෙන්ම ඉදිරි සෞඛ්‍ය සංවර්ධන වැඩපිළිවෙළ පිළිබඳව විශේෂ සාකච්ඡාවක් පවත්වනු ලැබුවා. ක්‍රමක්‍රමයෙන් ඉහළ යන වායුගෝලීය උණුසුම අවම කිරීම සඳහා මෙන්ම පරිසර දූෂණය අවම කරමින් පරිසරය ආරක්ෂා කිරීමේ වටිනාකම ලොවට පිළිබිඹු කිරීම සඳහා වැඩසටහන් මාලාවක් මාතා පදනම විසින් ආරම්භ කර තිබෙනවා. එහි එක් වැඩසටහනක් ඊයේ කොළඹදී පැවැත්ුණා. පසුගිය සියවස තුල සිදු වූ සංවර්ධනයත් සමග වායුගෝලයට අධික ලෙස කාබන් පිටවීම හේතුවෙන් ගෝලීය උණුසුම ඉහළ යාමෙන් ගම් වතුර නායෑම් නියඟ හිම කඳු දියවීම ආදී දේශගුණ විපර්යාසවලට ලෝකයටම මුහුණ දීමට සිදුව තිබෙනවා. ඒ අනුව ගෝලීය උණුසුම පාලනය සඳහා කඩිනමින් කටයුතු කළ යුතුවද ඒ මන්දගාමීව සිදුවීම කනගාටුවට කාරණයක්. හුස්ම වැටෙන්නට කලින් යන තේමාව මුල් කරගනිමින් මෙලෙස ඉහළ යන ගෝලීය උණුසුම අවම කර ගැනීම උදෙසා ක්‍රියාකාරකම් සිදු කරමින් ලෝක ප්‍රජාව දැනුවත් කිරීම උදෙසා වූ විශේෂ වැඩසටහනක් මාතා පදනම විසින් දියත් කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ අනුව මෙහි සමාරම්භක අවස්ථාව ඊයේ කොළඹදී පැවැත්ුණා. පූජ්‍ය අතුරුලියේ රතන හිමියන් ශ්‍රී දළදා මාලිගාවේ දියවඩ නිලමේ ප්‍රදීප් නිලංග දෑල ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර මෝටර රථ ධාවන ශූර ඩිලන්ත මාලකමුව මහාචාර්ය හේමන්ති රණසිංහ මාධ්‍ය ශාස්ත්‍රයේ නියෝජනය කරමින් වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලයේ ජ්‍යෙෂ්ඨ උපදේශක ප්‍රියන්ත කාර්යපිරුම ප්‍රවීණ ගායක ශිල්පීන් දෙපළක් වන භාතිය සන්තෝෂ් සහ රංගන ශිල්පී රොෂාන් රණවන යන මහත්ම මහත්මීන් ඇතුළු සම්භාවනීය පිරිසක් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියා. මෙම වැඩසටහනට සමගාමීව සුබදහම සොරකින ජීවන ක්‍රමයකට ලෝකයේ අවධානය යොමු කිරීමද ඒ සඳහා ආදර්ශය ශ්‍රී ලංකාව තුරෙන් ලබා දීමටද බලාපොරොත්තු වනවා.
යටතිබියුතු විස පරිසරයට මුදා හැරුවම වෙච්ච අභියෝගය අනාගත මාන සංහතියට දරාගෙන බැරිමකට දැන් තල්ලු වෙලා තියෙනවා. ගහකට පමණයි මේ විස උරාගෙන ඇඟේ තියාගෙන අපට ඔක්සිජන් දෙන්න පුළුවන්. අපි සල්ලි දෙන්නේ නැහැ. නිකම් කරන සේවය. ගහ කියන්නේ අපේ බන්ධනය. මානව සංහතියේ ජීවිතවලට හුස්මක් දෙන මේ පරිසර මාතාවට අද නැවත පණගන්වන්න අපිට අවස්ථාවක් වගකීමක් ලැබිලා තියෙනවා. මේක ලේසි පහසු වගකීමක්. මේ පාරිසරික පරිහානිය ගැන අපේ රටේ වැඩිහිටි තරුණ ළමා මේ සියලු වහස් කාණ්ඩවල ජනවාසීන්ගේ අවධානය අපි යොමු කරන්න ඕනේ. එම පුවතත් සමගින් අපගේ රාත්‍රී පුවත් විකාශය නිමවට පත්වනවා. යලිත් හමුමු අපගේ උදෑසන පුවත් විකාශය සමගින්. ඔබට සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.